අද ක්‍රියාන්විතය ටෙලිෆෝන් කුළුණ ආරක්ෂා කිරීමේ මෙහෙයුම. ඒ පරදබියල් මොක ඊයේ පෙරද පේන්න හිටි නැත්තේ? මාර වැඩේ නෝනේ. ගමේ සුබදායක සමිතියෙන් මේ කරනවානේ මේ අර නාට්‍ය. මොකද්ද මොකද්ද මේ රාමායනේ? ආ ඉතින් ඒකේ මමනේ හනුමන්තට ඉන්නේ. හා නැත්ත දැම්මම මාර ලස්සනයි බං. අරි මේ හනුමන්තට ඇඩ් කර කර ඉද්දි අයිගුඩ්ගේ කැවිල්ලා අල්ලගෙන ගියා නටවන්න. නෑ බං, එහෙම දෙයක් නෙමෙයි. එනම් මේ වනජීවිකෙන් පැනලා අල්ලගෙන ගිහිල්ලා කැලේට අදෑරියා. මලකේ මාමනේ. අපේ මාමත් ඔගේ හිටියද? නෑ මලකේ මාමා තමයි සත්තු අත්තේ වඳුරා මැරුණාට පස්සේ වඳුරාට ගත්තේ. හරියට දැන් මේ ඔයාට මොකද උනේ කියන්නේ? මේකනේ උනේ. ඊ නාටි හැටියට මට තියෙනවා හනුමට කියනෝදි. හනුමට තියෙනවා උඩ ඉඳලා බල්ටියක් ගහලා කෙලින්ම වේදිකාවට පයින්ද. අප්පච්චියේ ඉතින් කියන්නේ බල්ටිය ගහලා පණිතිමයි කකුලේ මෙටි උනානේ. අන්න ඒකනේ කියලා දින්නේ. පනින්ඩ පෙර ස්ථාබලනු කියලා. පනින්ඩ පෙර හිතන්න කියලා තමයි ඔය කකුල ඇමෙට්ටි උනේ. හිතන්න කියලා? මොකක් හිතන්න කියලාද? නෑ මම උටින් දැන් හිතා හිටියේ සීත ගැනනේ. මේ සීත කියන්නේ කවුද? රඟබාබු නිලියද? සීත කියන්නේ අනේ මන්දා ඒකවත් දන්නේ. අපේ ගමේ චාලට් එකේ බාල දුවනේ සීත. සීත ගැන හිතා හිටෙච්චි සීත වේදිකාවට ආවනේ. ආවට පස්සේ මට ඉවසුම් නැතුව ගියා. මම විලාවට කලින් පෙන්නනේ. හප්පච්චියේ ඉතින් කියන්නේ පොතේ ගුරාගේ ඇඟ උට්ටනේ මං පෙන්නේ පොත తిරාගෙන. හප්පච්චියේ ඉතින් ඔයාලට පයින් දෙන්නේ පොතේ ගුරා ගියාට පස්සේ? හරි පොතේ ගුරා ගියා තමයි. එහෙනම් ඉතින් ඔලුවට වැටුණ කියලා කිව්වේ? පොතේ ගුරා කියේ මම කෙලින්ම පොතේ ගුරාගේ ඔලුවට පෙන්නට පස්සේ වේදිකාවේ ලෑල්ල කඩාගෙන පොතේ ගුරා යට. ඒ කකුල ඇමෙට් වෙලා බේරිච්ච එක ලොකු දෙයක්. මගේ නම් කකුල ඇමෙට් වෙලා පොතේ ගුරාගේ තාම ඔළුව එළියට ගන්න බෑ. කට්ටිය දාලා අදිනවා ඒ තින්නේ. NetFM Auto Pass. අම්මා මේ නාට්‍යයේ ඔයාව හනුමන්තට දාපු අයට ගහන්න ඕන. ගහන්න දෙයක් නෑ කැහුවා. කවුද? පොතේ ගුරාගේ ගෙදර කට්ටිය. ගෙදර කට්ටිය? පොතේ ගුරාගේ ගෙදර කට්ටිය දන්නේ මේ බලන්දාපු ප්‍රේක්ෂකයෙක් ගැහුවා. ඔයාට කියන්නේ මෙයා මම දිව්ව දිවිල්ලක් වේදිකාවේ වලිගෙ තියලා. මොකද අඳුරන්න බෑනේ එළිය දුවත්ටි. දුවල කොහමාරි ගෙදර ගියා. නෑනේ දුවත්ටි, එන දරෝරි බල්ලෙක් මගේ පිටිපස්සෙන් ඉරුවන් ආවනේ ලව් කරන්න. මොකක්? ඌයිදරින්නේ නැත්තරදි බල්ලියෙක් කියලානේ. ඉතින් ඉතින් කියන්නේ ඌ එක එක පාට ආගෙන යද්දී මටක් කාලා ගහටනකම මඳුරනේ. ගාඩ නගල වේරුණා. නබේරින්දද මම ගාට නගල ගහේ අත්තේ ඉඳලා අරූට වීලුවක් කරද්දි මෙන්න ගහේටම වඳුරාවනේ මට ලව් කරන්න. අප්පච්චේ ඉතින් විරිතලා ඒ ගඳගත්තා. මගේ ඇඟ සලිතුණා. මම ඕන මගුලක් කියලා කෙලින්ම පැන්නා. ඒකෙන් බේරුණා. බේරුණා කියන්නේ මගේ වාසනාවට බල්ලගේ ඇඟ උට්ටනේ මං පැන්නේ. බල්ලා තිව්වා දිවිල්ලක් කෑව් කියලා කෙලින්ම ගෙදරම තිව්වා බල්ලා. ඒකෙන් බේරුණානේ. මොන බේරිල්ලක්ද බං? ඊට පස්සේ අයිකුන්ටගේ කොහෙද යන අයිකුන්ටගේ තේ කඩියක සිඳලා තේක බීලා ආපුවා බං. මූ කෑපොට ගහගෙන ඩක්කලාවනි තොණ්ඩුවක් අරගෙන. ඉතින් කියන්නේ එතනින් පස්සේ තමයි ගියේම මම ඒකට සිටිය පැහැදිලි කළා. මේ අයියේ මෙහෙමයි මේ හිතන් දෙවා වර්ධවා හිතන් දෙවා කියලා. මේක ඊට පස්සේ කිව්වා මට තවත් හොඳයි, තවත් ගාන හොඳයි මූ කතා කරන වඳුරෙක් කියලා. ආයි ගෝණියක් දෙන්නනේ කෙලින්ම ඔළුවට. මේ ඔය දෙන්න මොකද්ද කරන්නේ උතෙන්ට වෙලා? අපේ මම බේරගනි අරයි කුන්ටගේ ආවිල්ලා ආයි මාව එල්ලන් යයි උදේ. නෑ මේ අපි ලොක්කා අපෝ තමයි. ලොක්කද? ආනේ පරවදවියල්. ලොක්කා කොහොමද? කාලා ගන්නේ ලොක්කා. NetFM Auto Pass. මේක හොඳ රහ ගන්නවලා. කියන්න ලොක්කා. කියන්න ලොක්කා. ත්‍රස්තවාදීන් හැටියට ආයි මතකයි කාලෙකට හනුමන්තාගේ
චරිතය රඟපාන්න නැතුව ඉන්න ඕනේ. මොකද්ද? අපි ඒක ත්‍රස්තවාදීන්ට සම්බන්ධයක් නැහැ නේ බං නේද? මට අමතකුණානේ. මට මේ ලොක්කව පේන්නේ අයකුන්ට කෑ වගේමනේ. මේ ආනවල මම කියන්නේ ත්‍රස්තවාදීන් හැටියට අයිකුන්ට ගින්ගෙන් බේරෙන්න පුරුදු වෙන්න ඕනේ. අන්න මොකද්ද? නේ නේ ලොක්කා මී මේකට සම්බන්ධ නැහැ නේ බං අයකුන්ටගේ. ආ මේකට සම්බන්ධ නැහැ නේ. කණි ඉන්නේ. අයිසේ අහගෙන ඉන්නවලා. කියන්න ලොක්කා. අපි කියන්න ලොක්කා. අපි ත්‍රස්තවාදීන් හැටියට හැම වෙලේම අවදානම් බාර ගන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ආදර නේද? ආදර බාර ගන්න ඕනේ. මොකද හැම පැත්තෙම පායනවනේ නේද? පායනින්න ආදර බාර ගන්න ඕනේ. වැවුත් නියං ආදර වැස්සුත් දංගතුර ආදර. අයිසේ ආධාර මගුලක් නෙමෙයි මම කියන්නේ අවදානම අවදානම බාර ගන්න ඕනේ. අනේ මම අවදානම බාර අරගෙන ඉන්නේ. මොකද දැන් තමුන් බාර අරන් තියෙන අවදානම? ඇයි මම මගේ වයිෆ්වම බාරගත්තේ? නිකන් නෙමෙයි නන්දම්මත් එක්කම ඊට වඩා කොයිද අවදානමක් තියෙන්නේ? අයිසේ මේ එහෙම එකක් නෙමෙයි. මේ අහනවා කරුණාබරත කාලා ගන්නේ. ලොක්කා දැන් තමුන්ට අවදානමක් බාර ගන්න පුළුවන්ද? දැවැද්දත් එක්කම දෙන්නේ. අයිසේ එහෙම එකක් නෙමෙයි අවදානමක් බාර ගන්නවා කියන්නේ. මං කියන්නේ මේ රිස්ක් එකක්. හොඳ හොඳ. විස්කි ගන්නන් සෝ. අපි මේ සාමාන්‍ය වෙන්නේ ගන්නේ නේද? ඕන අවදානමක් බාර ගන්නවා ලොක්කා. විස්කි එකක් දෙනවා නම්. එහෙම රෙද්දක් නෙමෙයි යකුනේ මම මේ කියන්නේ රිස්ක් එකක්. ඒ කියන්නේ අවදානම් වැඩක්. ඇයි ලොක්කා? මම ඉතින් හැමදාම කරන්නේ අවදානම් වැඩනේ. මොකද්ද හැමදාම කරන අවදානම් වැඩේ? ඇයි ලොක්කා හන්දියේ හෝටලෙන් කාලා බිල ගෙවන්න නැතුව මාරු වෙන්නේ? ආ වුණොත් එම ගුටි ෆෝරියල්. මගේ මුකුත් අහගන්න නැතුව ඉන්නවා කාලා ගන්නෙ? තමුන් හොරෙන් කාලා යන්නේ වැ බිල. මම කීපාරක් පස ගෙවලා දිනනවා. මේ මිනිස්සු එනෝනේ මං හම්බ වෙන්න. නැත්තම් මුදලාලිය ටොපි බෝතල් වලින් ගැහුවාම දමලා ගැහුවාම මගේ ඔළුවට කීපාරක් වැදින දිනනවා. මේ ලොක්කා මියත් එක්ක අනිත් පැත්තේ වේසිදන් හොරෙන් කන්නේ මමනේ. ඔව් උඹලගේ වැඩ හින්දා ටොපි බෝතල් වලටත් මට ගෙවන්න වෙලා තියෙනවා. ආ ඒක තමයි මුදලාලි ඉඳා මේවත් තරම් ඵලයන් කියලා ගහන්නේ. ඔව් නේද බං. මේ 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 ඔය විකාර කතා වලින් වැඩක් නැහැ. අපිට ලොකු මිෂන් එකක් කරන්න තියෙනවා. නියමයි නියමයි නියමයි. ලොක්කා මොකද්ද මැෂින් එක? සල්ලි අච්චු ගහන જાතිය මැෂින් එක නම් මරු නේද මං කාලා ගන්නේ. අපි දෙන්නට ගහන්න පුළුවන් හිතු හිතු ගහන. මම නම් අච්චි පරේ කුලත් ගහන. Net FM Auto Pass. හොඳට අහගන්නවල මම මේ කියන දේ. හරිද? හරි ලොක්කා. දැන් අපි මේ කරන්න යන මිෂන් එක හරියට කරගත්තොත් මාස්පතා නිශ්චිතව අපිට ගානක් හම්බ වෙනවා. පිම්බරි වගේ නේද? නියමයි ලොක්කා. ලොක්කා අපිට පෙන්ෂන් එකක් දෙන්න දෙන්නේ. පෙන්ෂන් එකයි මොකාරි දෙන්න වැඩේ හරියට කරන්න ඕනේ. හරි ලොක්කා කියන්න. අපිට කෙලින්ම කොන්ත්‍රාත්තුවක් ලැබිලා තියෙනවා. ලොකු දෙයක් නේද? හැබැයි ඉතින් මට ওই gadoll allena deval ehema nam mada bæ hunde. ලොක්ක අත්වාරං කපනවා කියදන්නම් මට පුළුවන්. ඒ වගේ මේ 2.50 කොන්ත්‍රාත්තුවක් නෙමෙයි මේක. අපිටදී ලොක්ක highway එක ගත්ත. ලොක්ක පළලින් අඟලක් අඩු කළා නම් කෝටි ගානක අපි අපරාධ කියන්නේ බෑ. කරමු ලොක්ක කරමු. අයියෝ මොඩ හරක් දෙන්න. උඹට කතා නෙයි. එහෙම එකක් නෙමෙයි බං. මොකද්ද බං ඊයන්? සෝරි සෝරි සෝරි. මේ 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 ලොක්ක මොකද්ද? අර මහ විශාල ඝන වනාන්තරයක් තියෙන කන්දක් තියෙන්නේ. ආන් ඒ කන්ද මුදුනේ තියෙනවා ලොකු ඇන්ටනා කුළුණක්. මමත් එක්ක රෑට රෑට රතුවාරලා හිටියා පත්තු වෙනවා. මං හිතුවේ පිටසක්වල ජීවීන් කියලා. අයියෝ පිටසක්වල ජීවීන් නෙමෙයි පර්වතේ. ඔබ ඇන්ටන්ගේ වැඩක්. ඇන්ටන් කිව්වේ කවුද බං? ඇයිද ලොක්කා කිව්වේ ඇන්ටන්ගේ කුළුණක් කියලා තියෙන්නේ? ඇන්ටන්ගේ මගුලක් නෙමෙයි. එහෙනම් මේක කෙලින්ම සිග්නල් කුළුණක්. එතන තියෙන්නේ නේ? දැන් මොකද ලොක්කා අපි වින්ඩෝ එක ලයිට් එක ගලවන්න? අයියෝ එහෙම ගොබ්බ වැඩක් නෙමෙයි. බොලල්ලට තියෙන්නේ මේ ඇන්ටනා කුළුණ ආරක්ෂා කරන්න. අපි කෙලින්ම නේද කාලා ගන්නේ? කට්ටඩියේ කෙනිලා ඔය හතර මුළු ඔක්කොම ආරක්ෂාව දාලා මුට්ටි ටිකක් දාලා නියම තොලියක් නඩලා කුකුල් විල්ලක් කෙම දීලා වැඩේ කරමුද? හොඳ ආරක්ෂාවක් කරමු නේද?
දැන් මේ පූජකයෝ තමයි හරි අඩු. අයිසේ මේ දුම්මල කස්තඩියෝ ගෙනල්ල මේ කරන මේ ආරක්ෂාවක් නෙමෙයි මම කියන්නේ. එහෙම නෙමෙයිද? තමුල්ලා දෙන්නට තියන්නේ මේ කුළුණ ආරක්ෂා කරන එක. කිසිම කෙනෙක්ට මේ කුළුණට අනතුරක් කරන්න බැරි වෙන්න ඕනේ. අපි දෙන්න යනවාසේ. කාටද ඉතින් අනතුරක් වෙන්නේ? කෙලින්ම කුළුණේ සියලුම කොටස් තමුල්ලා ආරක්ෂා කරන්න ඕනේ. අපේ අපිට වැඩක් දුන්න ලොක්කා. අපි එක අකුරට කරන නේද කාලා ගන්නේ? සිම්පල් කේස් ගන්න ලොක්කා. Net FM Auto Pass. මේ හරිද? ඔයා බයද? බය කියන්නේ මම අහලා නේ කාලා ගන්නේ. මේ බය කියලා එක අහන්න නැත්තම් ඇයි මේ මගේ කන ගහන්නේ? ඔයාගේ කනද? මං ඒ පැලුවා මගේ කන කැහෙන්නේ නැtei කියලා. මේ මේ ඇඟිල්ල ගන්නවා මගේ කනේ. අනේ මේ ඔයාගේ කනේ මගේ අත ගත්තොත් අත අනාත වෙයි. ඔයාට පුළුවන්ද මගේ අත අරන් මගේ කනින් තියන්න? මේ මෙතන මේ මදුරුව කන මටත් මේ ඉන්න බැරුව ඉන්නේ. මෙයා මේ මගුලක් කරාගත්තා. මං නම් කන්නේ. මං වෙජිටේරියන්. මම ඔය චිකන් එහෙම නැත්නම් මටන් එහෙම නැත්නම් බීෆ් එහෙම නැත්නම් පෝක් වගේ එකක් කෑවා මිස මදුරුව කනකන් මං කන්නේ. අයියෝ ඒක නෙවෙයි මං කිව්වේ. මේ මදුරුව අපිව කනවා. මේ බලන්න මුගේ සයිස් එක නිකන් කපුටෝ. මේ කාලා කන්නේ. මේ ඔය මදුරුවෙක් නෙමෙයි. ඔළුවේ වහලා ඉන්නේ කපුටෙක් තමයි. අපඩුද මේ කපුටෙද? එලෝනෝ එලෝනෝ. එක පිටරක් දාලා ඉවරයි දෙවියන් එක දාන්න ඉන්න එපා. ඕක මුරුතේ ගියොත් කොහත් ඇවිල පිටරයි අම්මගේ ගොනුවේ. ඊළඟට පැටව හොදාන්කෝ මම. මේ පරදේ ලොක්කා මොකද දන්නේ? අපිව මේ කැලේ මැද්දට එවුවනේ. මේක නම් මං ලොක්කගේ ප්ලෑන්. අපි දෙන්නා මට්ටු කරන්න කරපු වැඩද කොහෙද මේක? අනික මේ යකඩ කණුවේ මොනවා ආරක්ෂා කරන්නද? මොකෙක්වත් ආවේ නැහනේ තාම කිසි දෙයක් කරන්න. මං හිතන්නේ මේක මේ මතුරුවන්ගෙන් උවේ කපුටන්ගෙන් උවේ ආරක්ෂා කරන්නද දන්නේ අපි උවේ. මට නම් දැන් එපා වෙලා තියෙන්නේ මෙතන ඉඳලා. අපි යන්න යන්න. මේ වුණාට එහෙම යන්න බෑනේ. ලොක්කා දුන්න ඩියුටි එකනේ. ඩියුටි කියලා කණ්ඩ නෑනේ. තිබිච්ච කොස් ගහේ කොළ ටික සේරම කෑව. ඉතින් කොටන් ගහත් ඉවරයි පතුරු ගහලන් තියෙන. මේ අරුදේ. පොඩි අයිඩියා එකක් ආවා. ආවා. වැඩේ ක්‍රියාත්මක කරමුද? පුළුවන් ඉතින් ක්‍රියාත්මක කරන්න. හැබැයි අර ගියපාර බොට ආපු අයිඩියා එක වගේ නම් එහෙම එකක් නැහැපා. මොකද අම්බානක කෑවා. ඒ මොකද? හේ අර සාජන් මහත්තයා බටන් පොල්ල අමෝරාගෙන රෝගනේ ඇද්දි ඔය කිව්වේ මේ දොරෙන් ඇතුළට ගිහලා දොර වහගමු කියලා. ඉතින් අපි ඇතුළට ගියානේ. කව ගියා තමයි. ඔය පෙන්නුවේ පොරිත් ජීපේ දොරනේ. අපි ඇතුළට ගිහලා බැලුවාම ඉස්සරහා මේ ඩ්‍රයිවිං සීට් එකේ ඉඳපර ආලාමි දැක්කාමනේ මතක්ුණේ යකෝ මේ කාමරය නෙමෙයි පොරිත් ජීප් එකට මේ ඇවිල්ලා තින්නේ කියලා. Net FM Auto Pass. අපි වැඩේ නියමද කරලා ආවා නේද කාලා කන්නේ? ඔව් ලොක්කා. අයිසේ වැඩේ නියමද කරන්න ඔයලා කැලේ ඉන්න බෑ. මොන මගුලකටද මෙහෙට ආවේ? දැන් කොහමද කුළුණ ආරක්ෂා කරන්නේ? අයියෝ ලොක්කා මේ පොඩි දරුවෙක් වගේ හැසිරෙන්න එපා. මීට වඩා හොනේ අත දරුවෙක් නේද? ආයි කුළුණ මදුරෙක්වත් වහන්නේ. කපුටෙක්වත් දෙන්නේ කුළුණට. අපි ආරක්ෂා කරලා තින්නේ ටොප් 10 මිලියන. අයිසේ මේක සුළුවට ගන්න එපා කියලා මම මුලින්ම කිව්වනේ. මේක ලොකු කොන්තරත්තුවක්. කෙලින්ම අපිට මාසෙකට රුපියල් ලක්ෂ 5ක් හම්බ වෙනවා මේ වැඩේ හරියට කරනවට. මට ලක්ෂ 3යි ඔහෙලා දෙන්නට ලක්ෂේ හම්බ වෙනවා. අම්මෝ. හරි ලොක්කා ආරක්ෂාව ගැන නම් කිසි දෙයකට බය වෙන්න එපා. අපි උපරිමයෙන්ම ආරක්ෂා කරනවා. හැබැයි ලොක්කා බෙදීම නම් අසාධාරණයි නේද? කෙලින්ම 3ට බෙදුවා නම් ඉවරයි නේ. නේද? 3ක් යාට දෙකක් අපිට. කැතයි නේ ලොක්කා. අනික බඩු ආරක්ෂා කරන්නේ අපි. මේ ලොක්කා. දැන් මේ ලොක්කා නිකන් ඉඳේවා. දැන් ලොක්කා කෝල් එකක් දීලා මාසේ ගාණ ඉල්ල ගන්නකෝ. අයිසේ මාසේ ගාණ ඉල්ලන්නේ කොහමද ඔයලා දෙන්න මෙතෙන්ට වෙලා ඉන්නකොට? අරහෙ ටෙලිෆෝන් කුල්ලට මොකක් හරි අකරතැබ්බයක් වුණොත් එහෙම මගේ බෙල්ලයි ගහලා යන්නේ. යනවල දෙන්නට. කන්දට යනවා දැම්ම ඉක්මන් කරනවා. නේ ලොක්කා. බාලන්ස් වගේනේ. කන්ද උඩ යන්න ඕනේ. ඒවා අපි ක්ලීන් එකට ආරක්ෂා කරලා තියන්නේ. ටොප් පිටියට ආරක්ෂා කරලා තියෙන්නේ. කිසිම කෑල්ලකට මෙහෙම කියන කාට කුරා කොමිට
අත්‍යවශ්‍යන්නේ බැරි විදියට අපි ආරක්ෂා කරලා තියෙන්නේ. අයිසේ තමුන්ලා මොන අnder දෙමලක්ද ඔය කියවන්නේ මට මෙලෝ හතිලව තේරෙන්න කියනකො. කොහොමද තමුතලා කුරුල්ල ආරක්ෂා කරන්නේ? තමුන්ලා මොන හරි රිමෝට් කන්ට්‍රෝල් ගැජට් හයි කළාද ආරක්ෂා කරන්නේ? රේඩාර් සිස්ටම් එකක්වත් ගැහුවද? නෑ ලොක්කා. ඕකේ තඩි මදුරෝයි කපුටෝයි පුතු අම්මේ පුතුම දෙගයන්නේ හිටියේ. ඉතින් අයිස කියනවා කොහොමද ඒක ආරක්ෂා කරන්නේ කියලා. හුංගෙන් තමයි ඉස්සෙල්ලාම අපි ආරක්ෂා කරන්න හිතුවේ. නේද බං? කියනවලක මොකද්ද කලේ කියලා. මොකද්ද කලේ කියන්නේ ලොක්කා? අපි කනුව සම්පූර්ණයෙන් කෑලි කෑලි වලට ගැලෙව්වා. ගලවලා ලොක්කයි ගැරින්ජිට කියලා දාලා වැව්වා. ලොක්කම අර බෙරේ වගේ තියෙන්නේ. ඒව සෙට් එකම ගලවලා දීනේ ඇඳට දැම්ම. අර තාච්චි වගේ දීන්නේ. ඒදිග ඔක්කොම මම නෑ බයික් එකේ පිටර තියා බදින්නේ එකක් ගත්තා. හැබැයි අවුලන්නේ පීදල දෙන්න අර පාට වෙනවා. මම එහෙකට වතුර පුරවල නෑ ඔලොක්කා. මරු පූල් එක. පූල් එක කියන්නේ ලොක්කා. අර ලස්සන ඊයේ අපි මේ පොඩි අලියක් හේම ගෑව්වා. අර උඩ පත්තු වෙච්ච රතු බල්බ් එක එහෙම පත්තු කළා. නියම ක්ලයිමේට් එක නේද බං? දෙයෝ සාකි බල දෙන්න ඒ කනුව කෑලි කෑලි වලට ගැලෙව්වද බලව්. නැත්තම් ලොක්කා. නැත්තම් මේ කැලයක් මැදි මොන මකුලක්ද? නියන් කාත් කවුරුවත් නැතුව තනි පංගල මේ ඕක තියලා මොන හරියක් වුණා. අපරාධිනේ කෑලෙන් කෑලෙට ගැලවලා කොමකින් ලයි ලොක්කයි කරච්චි කියන්නේ. දරවිටි වාගේ වැඳලා දින් ලොක්කා. දෙයෝ සාකි දැන් කනුයි අයිතිකාරයා කොයි වෙලාවෙම මට කෝල් කරයිද දන්නේ නැහැ. තාවත් කෝල් කරන්නේ වෙන්දේන නම්බර එකෙන්. මොකක් කියන්නේ? එහෙනම් කනුවලා අපි ළඟදී තියෙන්නේ කෝල් වෙන්නේ කොහෙද? කොබලන්න කොබලන්න හප්පට දෙරි එක සිග්නල් කනුවක්වත් නැහැ. තොපි කනුව කෑවද? නෑ නෑ ගැරේජ් එකේ දැම්මා. රජේ දෙන්නේ. මේ ලොක්කාට තාච්චි දාලා විතර දෙය බැලලා ගෙනින් බයිට් එකට. හේ භරතේ ලොක්කට සීනේ දිනුනා නේද? ඊගෙනි බං මෙච්චර හොඳ දෙයක් කරලා මේ ඔයාලා මේ කෙලින් ඉන්න පුරන් ශක්තියක් ඇති මිනිසෙක් නෙමෙයි ලොක්කයි වුණාද? මේ ඔයාලා රිස්කිය ගන්න බාර ගන්න බැහැ. Net FM Auto Pass.